මෙවන විට ක්‍රියාත්මක වෙමින් පවතින යාස් සුලි කුණාටුව ඉන්දියාව සුණු විසුණු කරන තැනට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යාස් පිළිබඳව කරන දැනුම් කිරීම අප මේ මොහොතේදී උපුටා ගන්නවා. ඒ ඔබට බොහොමින්ම වැදගත් වේවි. මක්නිසාදයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්‍රබල ලෙසින් මෙහි බලපෑමට ලක් වෙමින් පවතින නිසාවෙන්. මෙවන විට ශ්‍රී ලංකාව වාර්තා කර ඇති ආකාරයට නම් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලබන වාර්තා කිරීමට අදාළව the impact of cyclone storm Yaas on weather over the island and the sea areas around the island is expected to reduce gradually. යම් ආකාරයකින් මුහුදු වඩ ප්‍රදේශ ඒ වගේම මුහුද සහ ගොඩබිම් ප්‍රදේශවල පවතිනා වූ සුළු කුණාටු තත්ත්වය පහව යනු ඇති බව විශ්වාස කරනවා. හැබැයි වැසි සහිත කාලගුණය බස්නාහිර සබරගමු මධ්‍යම සහ වයඹ කියන පළාත්වලට පැවතිය හැකි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද අවධානම පැවතිය හැකි. සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් පැවතිය හැකි අකර විශේෂයෙන්ම බස්නාහිර බෑවුම ඒ වගේම මධ්‍යම කඳුකරය ඒ වගේම උතුර උතුරු මැද සහ වයඹ කියන පළාත්වලත් ත්‍රිකුණාමල හම්බන්තොට කියන ප්‍රදේශවලටත් සුළඟේ බලපෑම ඇති විය හැකියි. මීට අමතරව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ලබා දී ඇති නිවේදන නියෝගවලට අනුකූලව ක්‍රියාත්මක වෙන්න විය හැකියි අවධානම අවම කරගන්න. ඒ වගේම මේ වෙද්දි පවතිනා වූ දේශීය වශයෙන් පවතිනා වූ සුළි කුණාටු තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානම් පැවතිය හැකියි. මේ සියල්ලෙන් ප්‍රවේශම් වෙන්න කියන කාරණය දැනුම් දෙනවා. අපි එතනින් විතරක් නතර වෙන්නේ නැහැ. මේ සුළි කුණාටුව පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අපි යනවා. යනුව Indian Express වාර්තාව යාස් crosses Odisha coast likely to weaken into severe cyclonic storm in next 3 hours. යම් ආකාරයකින් මේ වේගය අඩුවීමක් තුල මේක සුළි කුණාටු තත්ත්වයකින් තව ඉදිරිය පැය තුනේ පවතීවි. ඒ වගේම විශේෂයෙන් ඔඩිසා ප්‍රාන්තයේ බරපතල ආකාරයෙන් ප්‍රහාරයකට මේ හරහා ලක් වෙලා තිබෙනවා. සවස දෙකට වාර්තා කරන දත්තත් එක්කයි අපි මේ කතා කරගෙන ඉන්නේ. මේ වෙද්දි ඉන්දියාවේ ජාතිකමය ව්‍යසන තත්ත්ව National Disaster Response Force Team එක මේ පිළිබඳ විශේෂ වැඩ කටයුතු අවධානය යොමු කළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කර ඇති ආකාරය තමයි ඉන්දියාව මේ මෙදමිටදී දුම්රිය මාර්ග 38 long distance passenger trains to the both Kolkata and southern states may with the cancel කරලා තියෙනවා මේ Kolkata වගේම දකුණු ඉන්දියා රාජ්‍යන් කරා යන දුම්රිය වර්ග 38ක් වොන් නවත්වලා තිබෙනවා සෙනසුරාදා දවසේ ඉඳලා මේ ඉදිරි සෙනසුරාදා දවස දක්වා. ඒ විතරක් නෙමෙයි මේ වන විට විශේෂින් වාර්තා කරන ආකාරයට Kolkata වල නිතාජි සුභාෂ් චන්ද්‍ර බෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ 7:45 වෙනතුරු රාත්‍රි බහලා දාලා තියෙනවා. ඒ වගේම භුවනේශ්වර් බිජු පාට්නික් ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක අලුයම පහ වෙනතුරු වහලා තියෙනවා බ්‍රහස්පතින්දා. වීර සුරේන්ද්‍ර සායි එයාපෝර්ට් ඔන් ඔඩිෂා ජාසුන්ද්‍ර ඉස් ෂට් 7:45 PM Thursday බ්‍රහස්පතින්දා 7:45 දක්වා ඔඩිස්සාහි ජහස්ගුඩා ගුවන්තොටුපළ වසා දමා තිබෙනවා. මීට අමතරව දුර්ගපූර් ඇන් රෝක්කේලා කියන ගුවන්තොටුපළුත් අද දවසේදී වසා දමන්නට කටයුතු කර තිබෙනවා කියන ප්‍රවෘත්තියේ වාර්තා කර තිබෙනවා. එත් එක්කම මේ වෙද්දි කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්වලා ඇති මොහොතකදී තමන්ගේ වාසස්ථාන වලින් ඉවත් වීමට ඇතැම් පාර්ශ්වයන්ට සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන් ඔඩිස්සා ප්‍රාන්තයේ ආශ්‍රිතව ඒ කියන්නේ බෙංගාල මුහුදු තීරයේ ආශ්‍රිතව මේ වන විට ජනතාවයන් පීඩාවකට පත් වෙලා තිනවා. around 5.8 lakhs people have been shifted from low lying regions in Odisha and around 11.5 lakhs from places along the Bengal coast. මේ වෙද්දී වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වුණු මේ සුළං තත්ත්වයත් එක්ක ලක්ෂ 5ක්කට ආසන ජනතාවක් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන් මෙහි ප්‍රධානතම අනතුරු ඇඟවීම සහ හානිය වෙලා තිබෙන්නේ ඔඩිසා ප්‍රාන්තයේ මුහුදුබඩ ප්‍රදේශවලට. ඒත් එක්ක විශේෂයෙන් සඳහන් වෙන කාරණේ තමයි 20,000 mud houses and temporary shelters were either destroyed by damage. 20,000කට ආසන්න ප්‍රමාණයක් පැල්පත් බෙංගාල් වල තියෙන විශාෂ වෙලා තියෙනවා මේ සුළං තත්ත්වේ නිසාවෙන්. ඒත් එක්කම මෙහිදී වාර්තා කර තිබෙන බෙංගාල් මිනිස්ටර් බැන්කි මාසරා I have not seen anything like this before after sea waters invaded to the low lying areas in Diga. මේ වෙද්දි පහත් බිම් වලට මුහුදු ජලය ගමන් කිරීම නිසා යම් ආකාරයෙන් ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා තිබුණා. බෙංගාලි අමාත්‍යවරයා බැන්කි මාසරා ප්‍රකාශ කර තිබෙන ආකාරයට මම මෙවැනි තත්ත්වයක් මීට පෙර දැක නැහැ කියලා ඔහු ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් බෙරිසි cyclone storm Yaas which began landfall at 9 AM උදැසන 9ට තමයි මේ very severe cyclone එක ප්‍රචණ්ඩත්වයේ ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙමින් තිබුණේ. පැයට කිලෝමීටර 185 වේගින් ඇතැම් තැන්වලදී මේ ගමන් කර තිබුණා. මේක අනුමාන කරේ පැයට කිලෝමීටර 130 140 අතර වේගයේ වේවි කියලා. හැබැයි මේ පවතින තත්ත්වයත් එක්ක ඒ කොහොමන තැනකට ගමන් කරාවිද දන්නේ නැහැ. නමුත් දැන් මොවුන් very severe cyclone storm එකක් විදිහට තමයි තිබුණේ උදැසන 9 වෙන විට. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙනවා තව පැය 3
සමක කාල වකවානුව ඇතුළතදී මේක සිවිය සයික්ලෝන් එකක් මට්ටමට වෙරි සිවිය නෙමෙයි සිවිය සයික්ලෝන් එකක් මට්ටමට අඩුවීමක් ඇති වේවි කියන බලාපොරොත්තුව තිබෙනවා මේ තමයි දැනට සමස්ත ලෝකයේම තොරතුරුත් එක්ක අපි කතා කළ යුතුයි මොකද අපේ රටේ කලවුරු විද්‍යා දෙපාර්තමේන්තුව තොරතුරු වලට විතරක් නෙමෙයි අපි යන්නේ අපි ලෝකයේ තියෙන තොරතුරුත් එක්ක සසඳලා මේ පිළිබඳව කතා කරන්නේ මේ වෙද්දි යොදාගෙන තිබුණු ගුවන් ගමන් 6කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා මේ පවතින තත්ත්වයත් එක්ක ඒත් එක්කම සයික්ලෝන් යාස් will reach Jharkhand tomorrow morning crossing Odisha border and when Bharatha karanawa me cyclone ekak හෙට උදෑසන හෙට දවසේදී මේක ජහර්කන් වලට ගමන් කරන්නට පුළුවන් උදෑසන වෙද්දි කියලා වාර්තා කරනවා මේ පවතින දැඩි සුළං තත්ත්වයක් එක්ක කියන කාරණේ ඔවුන්ගේ කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා ඒත් එක්කම weather update for today and tomorrow west bengal මේ දැන් ඉන්දියාව නිකුත් කර තිබෙන නිවේදනය තමයි බටහිර බෙන්ගාලය දැඩි ලෙස වැසි සහිත තත්ත්වයකට බලපාන්න පුළුවන් ජහර්කන් එකට දැඩි වැසි සහ සුළං තත්ත්වයක් නැති වෙන්නට පුළුවන් බිහාර් සබ් හිමාලියන් west bengal සික්කිම් expected to receive isolated heavy rain ෆෝල් මීට අමතරව වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අසම් ප්‍රාන්තයේ සහ මිගල්ලා එක්ස්පෙක්ට් ටු රිසීව් අයිසොලේටඩ් හෙවි රේන්. අසම් සහ මිගල්ලා වලට දැඩි වැසි ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දැනුම් දෙන්නට ඕන කාරණේ තමයි මුහුදු තීරය. විශේෂයෙන්ම ඉන්දියාව මීට පෙර සිටම දැනුම් දීමක් කර තිබුණා මුහුදු යාම නවත්වන්න කියන කාරණේ. මොකද මුහුදේ තියෙන කාලගුණ තත්ත්වය වෙනස් වීමේ හැකියාව පවතිනවා කියන කාරණෙත් එක්ක කොහොමුණත් දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විද්‍යාවේ දවල් 1 විනාඩි 12ට නිකුත් කර තිබෙනවා සයික්ලෝන් එක මේ වෙද්දි ඔඩිසා හරහා පැයට किलोमीटर 20ක් වුණු බැල්සෝර් වලට ගිහින් තිනෝ 10යි 11යි 30 කාල වකවානුවේදී 8 කිලෝමීටර් 130 140 150 අතර වේග තුලෙහි පවතින්නට පුළුවන්. ඉන් පස්සේ මේක කෝස්ටල් ඒරියා එකෙන් 50 කිලෝමීටර් සවුත් වෙස්ට් බැල්සෝර් වලට බැල්සෝර් වලට ගමන් කිරීමේ හැකියාව තියෙනවා කියලා වාර්තා වෙන්නේ. කොහොමුණත් ඉදිරි පැය 3 ඇතුළතදී ඔවුන් නිවේදනය කරනවා දවල් 1:28ට Maybe the it's like to move north north westwards and weaken gradually into the severe cyclone. Then very severe කියන තැන ඉඳලා severe cyclone එකක් මට්ටමට ඊළඟ පැය 3ේදීපත් වෙන්නට පුළුවන්. And ඊට පස්සේ මේක cyclone storm එකක් බවට පත් වෙන්න පුළුවන් ඉදිරි පැය 6 ඇතුළතදී. ඒ විදිහට මේක පැය 3ේදී සාමාන්‍යයෙන් cyclone එකක් සිවිය දරුණු ඉතා දරුණු තැන තිබුණේ පැය 3කින් සිවිය cyclone එකක් වෙනවා. ඊට පස්සේ පැය 6කට පස්සේ මේක cyclone එකක් සාමාන්‍ය සුළු කුණාටුවක් බවට පත් වුණු ඇතැයි කියන පුරෝකථනය තමයි මේ වෙද්දි වාර්තා කර තිබෙන්නේ ඔබ මේ දකින දර්ශන අද දවසේ අපි ගෙනාවේ බම්බලපිටිය ප්‍රදේශයෙන් තමයි මුහුදු තීරය ආශ්‍රිතව ඉතාමත් දැඩි සුළඟක් පැවතුණා ඊට අමතරව මේ කණිකුත් ප්‍රදේශවල දැඩි සුළඟ තත්ත්වයක් පවතිනවා කියලා වාර්තා වුණා ඉතින් නිවාස අසල ගස් තියෙනවා නම් ඒ වගේම වාහන මේ අතර කරලා තියෙනවා නම් නිවාස තියෙනවා නම් කුමක් හෝ අවදානම අඩුවිය හැකි විදිය වැඩපිළිවෙලකට යන්න රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ තියෙනවා නම් වැසි සහිත කාලගුණයත් එක්ක ගම් වතුර ඇති විය හැකි කියලා තියෙනවා නම් ඔබට මතක ඇති වටිනාම දීපද්‍රව්‍ය සහිත වුණු මල්ලක් හදලා තියාගන්න අවශ්‍යතාවයකදී යන්න දේපල වස්තුව කියන දේවල් අපිට ආපහු හොයාගන්න පුළුවන් හැබැයි ජීවිත ආපහු ගන්න බෑ මේ තමයි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාත්‍යන්තර වශයෙන් වාර්තා කර තිබෙන සමස්ත යාස් සුළි කුණාටුව පිළිබඳ වාර්තාව අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට අඩුවක් නැතුව තොරතුරු ලබා දෙන්න අපිට පුළුවන් කියලා මොකද ලෝකෙත් එක්ක බැලලා දේශීය බැලුවාම අපේ රටේ නොකිය වෙන බොහොම වැදගත් කරුණු ලෝකෙනුත් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ නිසා ලෝකෙ ගුවන්තොටු පොළවල් වසා දාලා දුම්රිය මාර්ග වසා දමන තැනට බරපතල එකක් තමයි යාස් සුළි කුණාටුව කියන්නේ ලංකාවේ කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේක පහවී යයි කියන අනුමාන කිරීම තියෙනවා මේ තමයි සමස්ත ලෝකයේ වාර්තාව අපෝබෝධ වෙනවා